टेक्निकल इंटरव्यूस वेदगर्म स्टेप के स्टडी अकेले गए गोडक मणिनवा ओयागतिन टेक्निकल स्किल्स एहिमत नेत्ता कोहोमद ओया हरियन कोड लियन्ने कियला एहिनम मे वीडियो एकेन अपि बलमु कोहोमद हरियटम केस स्टडी एकक गोड दान्न कियला नम पटंगो अपि कलिन वीडियोस वलदी कथा कराने कोहोमद सॉफ्टवेयर इंजीनियर केनेक वेन्ने ए वगेम कोहोमद सीवी एकक हदन्ने ए वगेम टेक्निकल इंटरव्यूस वलदी लास्ट वेन्ने कोहोमद ईट पस्से अंतिमेट कथा करा කොහොමද ස්ක්‍රීනින් කෝල් එකකට මොන දෙන්නේ කියලා. ඒ වීඩියෝස් ආ දැනනවත් බලලා නැත්නම් මම පහලින් ලින්ක්ස් ටික දාලා තියන්නම්. එහෙම නැත්නම් මේ හරියෙන් YouTube කාඩ් එකක් දාන්නම් මේ සම්පූර්ණ ප්ලේලිස්ට් එකට. ඔය ප්‍රොසෙස් එකේ ඊළඟ ස්ටෙප් එක ගොඩක් වෙලාවට වර හම්බ වෙනවා කේස් ස්ටඩි එකක්. මොකද්ද මේ කේස් ස්ටඩි එක කියලා කියන්නේ? සාමාන්‍ය කේස් ස්ටඩි එකක් කියලා කියන්නේ ඔයාට gederdi කරන්න හම්බ වෙන පොඩි assignment එකක්. ඒතර ඒක ecosystem design එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පොඩි චූටි ප්‍රොජෙක්ට් එකක් වෙන්නත් පුළුවන්. ඒතර ඒගොල්ලෝ ඔයාට document එකක් විදිහට එවනවා මෙන්න මේ task එක කරන්න කියලා. එහෙමත් නැත්නම් දැනටමත් හදපු කෝඩ් එකක් තියෙන්න පුළුවන් ඒකේ පොඩි පොඩි වෙනස්කම් කරන්න කියලා කියන්න පුළුවන් ඒක සම්පූර්ණයෙන්ම ඩිපෙන්ඩ් වෙන්නේ ඔයා ඇප්ලයි කරන කම්පැනි එක සහ ඇප්ලයි කරන පොසිෂන් එක අනුව ඒ වගේම එකම පොසිෂන් එකෙත් විවිධ දේවල් තියෙන්න පුළුවන් උදාහරණයක් විදිහට ඔයා ඇප්ලයි කරන්නේ සොෆ්ට්වෙයාර් ඉන්ජිනේර් ජොබ් එකකට නම් ඔයාට මේ වගේ ටෙක්නිකල් ප්‍රොජෙක්ට් එකක් කරන්න අවස්ථාවක් ලැබෙයි හැබැයි ඔයා ඇප්ලයි කරන්නේ නිකන් QA එහෙම නැත්නම් ටෙස්ටිං ඉන්ජිනේර් කෙනෙක් නම් ඔයාට දැනටමත් තියෙන සොෆ්ට්වෙයාර් එකක ඒකේ බග්ස් හොයන්න තමයි ගොඩක් වෙලාවට ලැබෙන්නේ. එහෙම නැත්නම් සමහරට වෙන වෙනස් වෙනත් පුළුවන්. හැබැයි සරලවම අදහස තමයි ටේක් හෝම් assignment එකක්. මේ assignment එක කරනවා ගොඩක් වෙලාවට සතියක් හෝ සති දෙකක කාලයක් ලැබෙනවා. ඒකට හේතුව මේ රික්‍රූටර්ස් දන්නවා ගොඩක් වෙලාවට මේ කට්ටිය jobs කරන ගමන් තමයි මේ case studies කරන්න කියලා. ඒක නිසා සතියක් හරි නැත්නම් සති දෙකක හරි කාලයක් ලැබෙනවා ඔයාලට මේ case study එක හදන්න. සමහර වෙලාවට ඊට වඩා පොඩි කාලයක් වැඩිපුර ඉල්ල ගන්නත් පුළුවන් නමුත් සාමාන්‍යයෙන් ඇවරේජ් එක තමයි සති දෙක කාලේ කොහොමද මේ වගේ කේස් ස්ටඩි එකක් අපි හරියටම කරන්නේ පළවෙනි දේ තමයි මේක ගොඩක් කට්ටිය කරන්නේ නැහැ හැබැයි හරි සරල දෙයක් විදිහට පේන්න පුළුවන් ඒ තමයි කේස් ස්ටඩි එකෙන් එවන ડોකියුමන්ට් එක හරියට කියවන්න මුලින් ඉඳන් අගට අකුරක් නැර කියවන්න එහෙම කියවද්දී වාර තේරෙයි මේ කේස් ස්ටඩි එකට දෙන්න ඕන ඉන්පුට් එක මොකක්ද ඒකේ අවුට්පුට් එක මොකක්ද කියලා ඉන්පුට් එක ෆයිල් එකක්ද කීබෝඩ් ඉන්පුට් එකක්ද එහෙම නැත්නම් යූසර් ඉන්ටරැක්ට් කරන මොකක් හරි UI එකක්ද එතකොට ෆයිල් එකක් නම් මේකේ ෆයිල් එකේ ටයිප් එක මොකක්ද JSON ද CSV ද JSON හෝ CSV නම් ෆීල්ඩ්ස් මොනවාද කොච්චරක් ලොකුවට ෆයිල් එක තියෙන්න පුළන්ද මේ දේවල් කේස් ස්ටඩි එකේ ලියලා තියෙනවා සාමාන්‍යයෙන් එහෙම ලියලා නැත්නම් ඒව ඔයා නෝට් ඩවුන් කරගන්න මෙහෙම ලිමිටේෂන් එකක් නැහැ කියලා ඒකට හේතුව ඔයා මේක ඉම්ප්ලිමන්ට් කරද්දී ඔහට මේ ඩීටේල්ස් ඕනේනේ ඒ දේවල් ඔයා assumptions වල දාන්න ඕනේ කියන්නේ ඔයාගේ design decisions විදිහට දාන්න ඕනේ ඒ දේවල් ඔයා පොඩ්ඩක් නෝට් ඩවුන් කරගන්න ඊළඟ output එක කොහොමද දෙන්න ඕනේ ෆයිල් එකක් විතර ඔන්පුට් කරන්න ඕනද ඊමේල් එකක් යන්න ඕනද එහෙම නැත්නම් ෆොටෝ එකක්ද මේ හැම දෙයක්ම ලියා ගන්න සහ ඒ වගේ මොනවා හරි ලිමිටේෂන්ස් තියෙනවා නම් ඒ දේවල් නෝට් ඩවුන් කරගන්න ඊළඟට එක්ස්පෙක්ටේෂන්ස් මොනවාද ඔය UI එකක් හදන්න ඕනද ඩොකර් කන්ටේනර් එකක්ද සබ්මිට් කරන්න ඕනේ එහෙමත් නැත්නම් මොන විදිහටද මේ ප්‍රොජෙක්ට් එක කේස් ස්ටඩි එක අපි ප්‍රසන්ට් කරන්න ඕනේ කියන එක ඒකේ ලියලා තියෙනවා එහෙම ලියලා නැත්නම් ඒකත් නෝට් ඩවුන් කරගන්න ඊළඟට වැදගත් දෙයක් තමයි ලිමිටේෂන්ස් ඒ කියන්නේ සමහර කේස් ස්ටඩිස් වල තියෙනවා තර්ඩ් පාර්ටි ලයිබ්‍රරිස් මුකුත් පාවිච්චි කරන්න බෑ කියලා උදාහරණයකට හිතන්න මොකක් හරි වාඩි ඉන්පුට් ෆයිල් එකක් දෙනවා ඒකේ තියෙන ඩේටා සෙට් එකක් ප්‍රොසෙස් කරලා මොකක් තව අවුට්පුට් එකක් ගන්න ඕනේ කියලා Python වලින් මේක කරනවා නම් ගොඩාක් කට්ටිය කරන දේක් තමයි NumPy එහෙම හරි Pandas හරි libraries පාවිච්චි කරන එක. සමහර කේස් ස්ටඩිස් වලට ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි සමහර කේස් ස්ටඩිස් වල පැහැදිලිව කියලා තියෙනවා third party libraries පාවිච්චි කරන්න එපා කියලා. ඒකට හේතුව ඒ කේස් ස්ටඩි එක එවන එක්කෙනා එහෙම නැත්නම් review කරන එක්කෙනාට දැනගන්න ඕනේ ඔයා කොච්චරක් දුරට හිතලා ඔයා algorithm එකක් හිතලා මේක solve කරනවාද කියලා. ඉතින් pandas වගේ library එකක් පාවිච්චි කරාම දෙන ප්‍රශ්නේ ඒකයි ඒගොල්ලන්ට මයින් අමාරුයි මොකද ඒක ඉතාම සරල විදිහට කරන්න පුළුවන් දෙයක් ඒක නිසා ඒ වගේ third party libraries පාවිච්චි කරන්න පුළුවන්ද බයිද කියලා ඒක define කරලා තියනවාද කියලා හොඳට කියලා බලන්න සමහර වෙලාවට එහෙම පැහැදිලිව කියලා නැහැ case study එකේ ඒ වගේ වෙලාවට ආතීරණය කරන්න ඕනේ third party library එකක් පාවිච්චි කරනවාද නැද්ද කියලා ඒකට හේතුව පාවිච්චි කිරීම හෝ නොකිරීම ඔයාගේ හොඳට සහනාරකට දෙකටම බලපාන්න පුළුවන් හිතන්න මේක පොඩි project එකක් කියලා ඇත්තටම මේ project එකේ mainම දේ මේ numbers එකතු කරන්නේ කියලා ඒ වගේ දෙයකට third party library එකක් පාවිච්චි කරද්දී ඇත්තට මේක ඔයාට අවාසියක් හැබැයි මේක ලොකු project එකක එක චූටි කැලලක් නම් මේ numbers එකතු කරන අඩු කරන එහෙම නැත්නම් මොනවා හරි analytics ටිකක් කරන එක ඒ වගේ වෙලාවට third party library එකක් පාවිච්චි කරන කිසි ප්‍රශ්නයක් නැහැ හැබැයි කොහොම වුණත් මේක case study document එකේ ලියලා තියනවාද කියලා හොඳට බලන්න third party libraries පාවිච්චි කරන්න පුළුවන්ද බයිද කියලා ඒක define කරලා තියනවාද කියලා බලන්න ඊළඟට වැදගත් දෙයක් තමයි case studies වල සමහර ලාට edge cases තියෙනවා උදාහරණයක් විදිහට ඉන්පුට් එක null වුණොත් මොකද වෙන්නේ? කියන්නේ ඉන්පුට් ෆයිල් එක empty වුණොත් මොකද වෙන්නේ? සමහර ආරවක ප්‍රෝග්‍රෑම් එක මේ වගේ තනු ඉන්පුට් ෆයිල් එකේ ෆීල්ඩ් එක නැතුණත් වැඩ කරන්න පුළුවන්. ඒක ඇත්තටම ප්ලස් පොයින්ට් එකක්නේ. ඒ වගේ දේවල් ඔය පැහැදිලිව ලියා ගන්න. මෙන්න මේ edge cases වලට ඔයාගේ ප්‍රෝග්‍රෑම් එක තාම වැඩ කරනවා කියලා. ඒ වගේමයි සමහර limitations තියෙන්න පුළුවන්. හිතන්න ඔයා මේ කරන ඔක්කොම calculations ටික in memory කරන්න කියලා. ඒ වගේ වෙලාවට ෆයිල් එකේ size ගොඩාක් වැඩි වුණොත් ඔයාගේ ප්‍රෝග්‍රෑම් එක crash වෙන්න පුළුවන්. ඒක නිසා ඉන්පුට් limitation එකක් විදිහට කියන්න පුළුවන්.
මේ මගේ ප්‍රෝග්‍රෑම් එකෙන් එකපාර රන් කරන්න පුළුවන් එක ෆයිල් එකක් මැක්සිමම් ගිගාබයිට් එකක් වුණොත් විතරයි. එතනින් එහාට වැඩ කරන්නේ නැහැ. මේ වගේ ලිමිටේෂන්ස් මොනවා හරි තියෙනවා නම් දාන්න. ඒ වගේමයි කේස් ස්ටඩි එකේ සමහරලා ලිමිටේෂන්ස් දාලා තියෙනවා. උදාහරණයක් විදිහට හිතන්න මේ ආගේ කේස් ස්ටඩි ප්‍රොජෙක්ට් එකෙන් රන් කරන්න ඕනේ හැම ෆයිල් එකක්ම අඩුම ගානේ 1 ගිගාබයිට් වෙනවා. ඒ වගේ ලිමිටේෂන්ස් දාලා තියෙන්න පුළුවන්. එහෙම වෙලාවට ඔයා බලන්න ඕනේ ඔයාගේ ප්‍රොජෙක්ට් එක කොහොමද ඉන්නේ ලිමිටේෂන් එකට හරියට ඔප්ටිමයිස් කරන්න කියලා. ඒක නිසා අනිවාර්යෙන් කේස් ස්ටඩි එක හොඳට කියවලා බලන්න. මේ හැමදේම ගොඩක් වෙලාවට මේක ලියලා තියෙනවා. ඊළඟට තව නෝට් ඩවුන් කරගන්න ඕන දෙයක් තමයි මේ කේස් ස්ටඩි එකේ ටෙස්ට්ස් දාන්න ඕනද කියලා. ගොඩක් වෙලාවට මේක එක්ස්ප්ලිසිට්ලි කියලා තියෙනවා. ඔයාගේ කෝඩ් එක යුනිට් ටෙස්ට් සහ ඉන්ටග්‍රේෂන් ටෙස්ට් සබ්මිට් කරන්න කියලා. හැබැයි සමහර වෙලාවට උදාහරණයක් අපේ කම්පැනි එකේ කේස් ස්ටඩි එකක් දෙද්දී අපි කියන්නේ නැහැ මේකට ටෙස්ට් කේසස් දෙන්න කියලා. ඒකට හේතුව අපි බලාපොරොත්තු වෙනවා කේස් ස්ටඩි එකේ එවෙනෙක් කෙනා එයා හිතලා ටෙස්ට් එවයි කියලා. ඒ කියන්නේ යුනිට් ටෙස්ට් එයා ලියයි කියලා. ඒකට හේතුව අපි බලන්න ඕනේ සාමාන්‍ය හොඳ ඩිවලොපර් කෙනෙක් නම් එයාට ඒ කියන්නේ ඔයි ඉබේම හිතෙන්න ඕනේ ටෙස්ට් ලියන්න ඕනේ කියලා. ඒක තමයි අපි එකෙන් බලන්න උත්සාහ කරන්නේ. ඒක නිසා බලන්න මේ කේස් ස්ටඩි එකේ ලියලා තියනවාද ටෙස්ට් ලියන්න ඕනද කියලා. ලියන්න ඕන නම් මොන වගේ ටෙස්ට්ද ලියන්න ඕනේ කියලා. හැබැයි ලිව්වත් නැතත් එහෙම එකක් තිබුණත් නැතත් ඔයා යුනිට් ටෙස්ට් ඉන්ටග්‍රේෂන් ටෙස්ට් ලියන්න ලෑස්ති වෙලා මේ කේස් ස්ටඩි එක පටන් ගන්න. දැන් කේස් ස්ටඩි එක කියවලා හොඳට තේරුම් ගත්තානේ ඊළඟට තියෙන මේක ඉම්ප්ලිමන්ට් කරන්න. හැබැයි මේ වගේ වෙලාවකදී මට ඔයාලට දෙන්න පුළුවන් ඉන්පුට් එක සෑහෙන අඩුයි. ඒකට හේතුව මම දන්නේ නැහැ නේ මොන වගේ කේස් ස්ටඩියක් හම්බ වෙවිද කියලා. හැබැයි මම මට කියන්න පුළුවන් මගේ අත්දැකීමෙන් මෙන්න මේ දේවල් කරොත් තමයි සාමාන්‍යයෙන් හොඳට කේස් ස්ටඩියක් ඉම්ප්ලිමන්ට් කරන්න පුළුවන් කියලා. මට කියන්න පුළුවන් පළවෙනිම දේ තමයි ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් කන්සෙප්ට්, සොලිඩ් ප්‍රින්සිපල්ස්, ඩිසයින් පැටර්න්ස් මේ වගේ දේවල් පාවිච්චි කරලා ඔයාගේ ප්‍රොජෙක්ට් එක කරන්න කියන එක. ඒ කියන්නේ පුළුවන් නම් ක්ලාසස් හදලා ඉන්හෙරිටන්ස් කරන්න එහෙම දාන්න පුළුවන් නම් ඉන්හෙරිටඩ් ක්ලාසස් හදලා ඉන්ටර්ෆේසස් හදන්න පුළුවන්. ඊට පස්සේ ලස්සන්ට මෙතඩ්ස් වලට වෙදලා ඒ මෙතඩ්ස් වලට පැරාමීටර්ස් ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඩිපෙන්ඩන්ස් ඉන්ජෙක්ෂන් කරන්න පුළුවන් වෙන්නේ. ඒවා ඩිෆයින් කරලා වාගේ මේ කේස් ස්ටඩි එක කරන එක. එහෙම නැත්නම් දැන් උදාහරණයක් විදිහට හිතන්න Python වගේ ලැන්ග්වේජ් එකක ඇත්තම ක්ලාස් එකක් නැති වුණත් කෝඩ් ලියන්න පුළුවන් නේ. තනි ෆයිල් එකේ ඔක්කොම ටික ලියාගෙන යන්න පුළුවන්. අපි ෆයිල් එක රීඩ් කරලා ප්‍රොසෙස් කරලා අවුට්පුට් කරන උදාහරණයක් ගත්තොත් ඒ ඔක්කොම ටික එකම ෆයිල් එකේ ලයින් 10කින් 15කින් ලියන්නත් පුළුවන්. හැබැයි එහෙම කරන්නේ නැතුව හොඳට ක්ලාසස් වලට රෙන් කරලා ඒව එක්ස්ටෙන්ඩ් කරන්න පුළුවන් වෙන්නේ. ඒවට අපිට ෆන්ක්ෂනලිටි ඉන්ජෙක්ට් කරන්න පුළුවන් වෙන හදනවා නම් මේ කේස් ස්ටඩි එක රිවිව් කරන කෙනා දන්නවා ඔයා හොඳට සොෆ්ට්වෙයාර් එන්ජිනියරින් කන්සෙප්ට්ස් දන්නවා කියලා. මොකද වෙන විදිහක් නැහැ එයාට ඒක තේරුම් ගන්න. ඔයා කෝඩ් ලියන විදිහෙන් තමයි එයා තේරුම් ගන්න ඒවා කොච්චරක් දුරට එක්ස්පීරියන්ස් තියෙන කොච්චරක් හොඳට සොෆ්ට්වෙයාර් ලියන්න පුළුවන් මනුස්සයෙක්ද කියලා. ඒක නිසා පුළුවන් තරම් ඔයාගේ කෝඩ් එක ලස්සනට ලියන්න. ඒ කියන්නේ ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් කන්සෙප්ට්ස් පාවිච්චි කරලා තියෙන ඩිසයින් පැටර්න්ස් පාවිච්චි කරලා ලියන්න. ඒ වගේ මේ කෝඩ් ලියනකොට කෝඩ් එක ලේසියෙන් කියවන්න පුළුවන් වෙන ලියන්න. ඒතර ෆන්ක්ෂන් එකේ නම ලස්සන්ට දාලා ක්ලාස් එකේ හරි නම හරියට ඩිෆයින් කරලා ෆන්ක්ෂන් එකට හරි ක්ලාස් එකට හරි ඩොකියුමන්ටේෂන් ස්ට්‍රින්ග්ස් ලියලා පැරාමීටර්ස් වලට හරියට ටයිප්ස් දාලා ඒ වගේ මොනවා වගේ දේවල්ද කෙරෙන්නේ කියලා ලියලා හරියට හොඳට ලේසියෙන් කෝඩ් එක කියවන්න පුළුවන් වෙන්න කෝඩ් එක ලියන්න. ඒකට හේතුව මේ කෝඩ් එක රිවිව් කරන එක්කෙනා මුලින්ම කරන්නේ ඔය කෝඩ් එක බලන එක. ඊට පස්සේ බලනවා මේ කෝඩ් එක ඇත්තටම ලස්සන ලියලා තියෙනවද, මේක තව කෙනෙක්ට කියවන්න පුළුවන් වෙන විදිහට ලියලා තියෙනවද. එහෙම ලියලා තියෙනවා නම් තමයි ඇත්තටම එයා එක එක්සිකියුට් කරලා try කරලා බලන්නේ. ඒකට හේතුව ඒගොල්ලෝ ඇත්තටම බලන්නේ ඔයාට තව කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් ටීම් එකක වැඩ කරද්දී අනිවාර්යෙන් ඒක වැදගත්නේ. එහෙම කෝඩ් ලියන්න පුළුවන්ද කියලා. ඒක ඉතාම වැදගත්. ඒක නිසා පුළුවන් තරම් හොඳ කෝඩින් ස්ටෑන්ඩඩ්ස් පාවිච්චි කරලා හොඳට ඉන්ඩෙන්ට් කරලා කර්ලි බ්‍රැකට් පාවිච්චි කරනවා නම් ඒක හොඳට දාලා කෝඩ් එක ලියන්න. ඒ වගේමයි දැන් මම කියවනේ ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් කන්සෙප්ට්ස් පාවිච්චි කරලා ඩිසයින් පැටර්න්ස් පාවිච්චි කරන්න කියලා. එහෙම වුණා කියලා ඔයාගේ කෝඩ් එක ඕවර් එන්ජිනියර් කරන්න එපා. මම දැකලා තියෙන සමහර කට්ටිය පොඩි ටාස්ක් එකකටත් ක්ලාසස් 50ක් විතර හදලා ඉන්හෙරිටන්ස් හරහාගේ ගොඩාක් ලියලා එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒකට හේතුව කෝඩ් එක ඕවර් එන්ජිනියර් කරන්න ඒක මේන්ටේන් කරන්න සමහරවිට අමාරු වෙන්න පුළුවන්. ඒ වගේ මේක කියවලා තේරුම් ගන්න සෑහෙන අමාරුයි. වාග් කරන්න ඕන වැඩේට තනි ෆයිල් එක ලියන්නත් එපා. ඒක වැඩේ පොඩි වැඩක් නක් ක්ලාසස් 50ක් හදන්නත් එපා. ඔය අතරමැද්දේ ස්වීට් ස්පොට් එක හොයාගන්න. ඔයාගේ මෙන්න මේ කෝඩ් එක මේ සරලම දේ සහ කම්ප්ලෙක්ස්ම දේ අතර කොයි තැනටද වැටෙන්නේ කියලා. ඒක ඇත්තටම එන්නේ එක්ස්පීරියන්ස් එකෙන්. ඉතින් ඔයාට එහෙම දේ ලියාගන්න බැයි නම් ඒ කියන්නේ ඔයාගේ එක්ස්පීරියන්ස් මදි කියන එක. එහෙනම් ඔයා ඒක තව ප්‍රැක්ටිස් කරන්න, තව ප්‍රොජෙක්ට්ස් කරන්න, තව කට්ටිය ලැබු කෝඩ් කියවලා බලන්න. මොන වගේ දේවල්ද කරන්න පුළුවන් කියලා. මොන වගේ දේවල් කරොත්ද ඒක ඕ එන්ජිනියරින් වෙන්නේ කියලා. ඒක නිසා මේ සරල ටාස්ක් එක මොකද කේස් ස්ටඩි එකක් කියලා කියන්නේ ලොකු ප්‍රොජෙක්ට් එකක් නෙමෙයි. එහෙම දේවල් දෙන්නේ නැහැ. එහෙම පොඩි ප්‍රොජෙක්ට් එකක් හම්බෙන්නේ. ඒ ප්‍රොජෙක්ට් එක ඕවර් එන්ජිනියර් කරන්න යන්න එපා. එහෙම කරොතින් ඔයාට ඇත්තරම ඒක නෙගටිව් පොයින්ට් එකක්. මොකද මම සාමාන්‍ය කේස් ස්ටඩිස් කියවද්දී ගොඩාක් ඕවර් එන්ජිනියර් කරලා දිනවනවා නම් ඒක කියව ගන්න අමාරුයි. ඒක ඇත්තරම තේරෙන්නේ නැහැ මෙයා මොකද්ද කරලා තියෙන්නේ කියලා. මොකද හැමතැනම ක්ලාසස් පොඩි පොඩි දේවල් ක්ලාසස් හදලා දිනවා. එහෙම කරන්න එපා. ඒක පුළුවන් තරම් සරල විදිහට, හැබැයි ගොඩාක් සරල විදිහට නෙමෙයි, සාමාන්‍යයෙන් හොඳ විදිහට කරන්න උත්සාහ කරන්න.
එහෙම කරන්න බෑ නම් ඒ කියන්නේ ඔයාගේ එක්ස්පීරියන්ස් මදි. එක්ස්පීරියන්ස් හදාගන්න. අන්තිම දේ තමයි ඔයාගේ ප්‍රොජෙක්ට් එක ලේසියෙන් රන් කරන්න පුළුවන් වෙන හදන්න. ඒ කියන්නේ ඔයාගේ ප්‍රොජෙක්ට් එක රන් කරන්න ඕනේ ස්ටෙප්ස් කිහිපයක් දෙනවා කියලා හිතන්නකො. දැන් ෆයිල් ඩේටාබේස් එක ඉනිෂලයිස් කරන්න ඕනේ. ඊට පස්සේ ඒකේ ටේබල්ස් හදන්න, ඊපස්සේ ඒවට ඩේටා ඉන්සර්ට් කරන්න, ඊට පස්සේ ඩේටා රීඩ් කරන්න, ඒ වගේ ගොඩාක් ස්ටෙප්ස් තියෙනවා නම් ඒ ස්ටෙප්ස් ටික ඔටෝමේට් කරන්න පුළුවන් ස්ක්‍රිප්ට් එකක් හදන්න. ඊට ඒකට ෂෙල් ස්ක්‍රිප්ට් එකක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේක් ෆයිල් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඔයා පාවිච්චි කරන ඩොකර් කන්ටේනර් ගන්න නම් ඒකට වෙනම ඉනිෂලයිසේෂන් ස්ක්‍රිප්ට්ස් ලියන්නත් පුළුවන්. මෙන්න මේ දේවල් ඉතාම වැදගත්. ඒකට හේතුව මේ දේවල් රන් කර කර ඉන්න කෝඩ් එක රිවයිව් කරන කෙනාට වෙලාවක් නැහැ. ඒක ඔයා කරන්න ඕනේ. ඒක නිසා එහෙම shell script එකක් හරි මොකක් හරි automate කරන script එකක් ලියලා ඒක documentation එකේ පැහැදිලිව ලියන්න ඔයාගේ project එක run කරන්න මෙන්න මේ විදිහට කියලා. එක පහරක් මට ආපු case study එක එයා submit කරලා තිබ්බේ Visual Studio project එක. ඒ කියන්නේ Visual Studio code නෙමෙයි අර චූටි එක නෙමෙයි .net වා තියෙන්නේ. අන්න ඒ Visual Studio එකේ project එක වල තිබ්බා ඒකෙන් run කරන්න කියලා. මම ඒ try කරලා බැලුවා run කරන්න. හැබැයි ගොඩක් දේවල් නැහැ. මොකද ඒකට හේතුව dependencies දාන්න ඕනේ. මේවා ගොඩක් දේවල් නේ. එහෙම කරන්න එපා. ඒ වගේ ID එකක් හරහා රන් කරන්න ඕන දේවල් ඒගොල්ලෝ ස්පෙෂලි කියලා නැත්තම් එහෙම දාන්න එපා. මොකද සමහර ආදී තනක ඔයගොල්ලෝ මොබයිල් ඇප් එකක් ඩෙවලොප් කරනවා කියලා. ඊ වගේ වෙලාවට Android Studio හරි Xcode හරි ප්‍රොජෙක්ට් එක සබ්මිට් කරන එක වෙන කතාවක්. හැබැයි සරල Python script එකකට ඔයා වෙන ප්‍රොජෙක්ට් එකක් එහෙම නැත්තම් ඔයාගේ ID IntelliJ ප්‍රොජෙක්ට් එක ඒ ෆයිල් එක සබ්මිට් කරලා මෙහෙම රන් කරගන්න කියලා කියන්න එපා. ඒකට වෙනම script එකක් දාන්න. ඒක ටර්මිනල් එකෙන් රන් කරන්න පුළුවන් වෙන හදන්න. හෝ අදාළ ක්‍රමයට. ඒ වගේමයි සමහර වෙලාවට හිතන්න ඔයාගේ ප්‍රොජෙක්ට් එක රන් කරන්න databases නැත්නම් ෆයිල් සිස්ටම් ස්පෙෂලි මොනවා හරි ඒ වගේ දේවල් ඕන වෙන්න පුළුවන්. ඒ දේවල් මේ කෝඩ් එක රිවයිව් කරන කෙනා ගාව නැති වෙන්න පුළුවන් නේ. හිතන්නකො ඔයා database එකකට කතා කරනවා MySQL database එකක්. ඒකේ උතර ඔයාගේ computer එකේ MySQL install කරලා තියෙන්න ඕනේ. ඒ database එක හදලා තියෙන්න ඕනේ. නමුත් ඔයාට expect කරන්න බෑ ඒ දේවල් කෝඩ් එක රිවයිව් කරන කෙනා තනියෙන් කරගනී කියලා. මොකද ඒක යාගේ job එකක් නෙමෙයි. සහ එයාට බෑ මේ කේස් ස්ටඩි වෙන හැම එක්කෙනාගේම databases එයාගේ computer එකේ හදාගන්න. ඒක නිසා හොඳම දේ තමයි ඔයා හැම මොනවා හරි වෙනම systems පාවිච්චි කරනවා නම් docker container එකක් පාවිච්චි කරන්න. ඒතර ඒක docker file එකක් නැත්නම් docker compose කියන system එක පාවිච්චි කරලා ඔයාට මේ databases සහ තව ගොඩාක් දේවල් queues වෙන්න පුළුවන්, file systems වෙන්න පුළුවන්, නැත්නම් redis වගේ දෙයක් වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම docker වලින් ඔයාට හදන්න පුළුවන්. එතකොට මේ වාගේ code එක review කරන කෙනාට කිසි ප්‍රශ්නයක් නැතුව මොකද ඒ computer එක install වෙන්නේ නැහනේ. ඒක වෙනම virtual environment එකකට install වෙන්නේ. ඒක lazy run කරලා බලන්න පුළුවන්. docker ගැන දැන් නැත්තම් මම ආයෙත් කියන්නේ පුළුවන් නම් course එකක් හරි කරලා docker ඉගෙන ගන්න. ඒක සෑහෙන වැදගත්. ඒ වගේමයි මේ කෝඩ් එක ලේසියෙන් රන් කරගන්න ඕන කරන configurations files තියෙනවා නම් ඒවා අමතක කරන්න නැතුව submit කරන්න. make file එකක් වෙන්න පුළුවන්, dependencies තියෙන file එකක් වෙන්න පුළුවන්, මොන හරි build configuration එකක් වෙන්නත් පුළුවන්. ඒ දේවල් ටික මතක ඇතුව submit කරන්න. මොකද කෝඩ් එක review කරන කෙනාට ලේසියෙන් මේක රන් කරගන්න පුළුවන් වෙනවා. ලේසියෙන්ම හිතන්න පුළුවන් දේ තමයි මම මේ හදන project එක සාමාන්‍ය computer එකක රන් කරන්න පුළුවන්ද? එහෙනම් අඩුම මේ මහන්සියක් දරලා මේක රන් කරගන්න පුළුවන්ද? අන්න ඒ තත්ත්වෙටපත් කරන්න. සමහර ලාවට ඔයාගේ කම්පියුටර් එකේ තියෙන dependencies, libraries, software මේක review කරන කෙනා ගාව නැති වෙන්න පුළුවන්. එහෙම ලේසියෙන් රන් කරගන්න පුළුවන් තත්ත්වෙට එක command එකකින් හරි දෙකකින් හරි වැඩේ කරන්න පුළුවන් වෙන්න ඔයාගේ case study එක හදන්න. ඊළඟ දේ තමයි documentation. ඔයාගේ code එක කොච්චර හොඳ වුණත්, superiorටම ලියලා තිබ්බත් වැඩක් නැහැ documentation නැත්තම්. ඒ කියන්නේ මුලින්ම කෝඩ් එක බලන්නත් කලින් මම නම් කරන්නේ කියලා ડોකියුමන්ටේෂන් කියලා බලන්න. ඊට පස්සෙ තමයි කෝඩ් එක දිහා බලන්නේ. අන්තිමේට තමයි කෝඩ් එක රන් කරන්නේ. සමහර කෝඩ් එක රන් කරන්නේත් නැහැ. ඒක නිසා පුළුවන් තරම් හොඳ ડોකියුමන්ටේෂන් එකක් ලියන්න. මොනවද මේක දාන්න ඕනේ? මුලින්ම ප්‍රොබ්ලම් ඩෙෆිනිෂන් එක ලියන්න. ඊගෙන කේස් ස්ටඩි එකේ පානේ ප්‍රශ්නයක් අහනවානේ මෙන්න මෙහෙම software එකක් හදන්න කියලා. ඒක කොපි කරලා පේස්ට් කරන්න එපා. ඒ වගේ දේවල් කරන්න එපා. ඔයාට තේරෙන විදිහට ඒ ප්‍රශ්නේ සරලව තනි ඡේදකින් ලියන්න පුළුවන් නම් වඩා හොඳයි. මෙන්න මේම ප්‍රශ්නයක් තියෙනවා, මේක තමයි ඉන්පුට් එක, මේ වගේ ප්‍රොසෙස් එකක් කරලා මෙහෙම අවුට්පුට් එකක් ගන්නවා කියලා තනි ඡේදකින් ලියන්න. ඒකෙන් කෝඩ් එක එහෙම නැත්නම් ඔයාගේ කේස් ස්ටඩි එක රිවයිව් කරන කෙනාට තේරෙනවා ඔයා ප්‍රශ්නේ කොහොමද තේරුම් ගත්තේ කියලා. ඒකෙන් සමහරට තව වාසි වෙන්න පුළුවන්. මොකද ඇත්තටම කේස් ස්ටඩි එක පොඩ්ඩක් වේග් නම් ඒක හරියටම තේරුම් ගන්න අමාරුයි නම් ඔයා ලියනවා නම් මෙන්න මෙහෙම තමයි මම මේක තේරුම් ගත්තේ කියලා ඒකෙන් පොඩි වාසියක් වෙන්න පුළුවන්. ඔයාට පොඩි පොඩි ෆීචර්ස් මිස් වුණාද? මොකද ඇත්තටම කේස් ස්ටඩි එකේ පැහැදිලි නැති වෙන්න පුළුවන්නේ. එහෙනම් ඒක ඇත්තටම එක්තරා වාසියක්. ඒ වගේමයි ඔයාටත් තේරෙනවා මේක තමයි මේ ප්‍රොජෙක්ට් එකෙන් මම කරලා තියෙන්නේ කියලා. එහෙනම් පුළුවන් නම් මේ කේස් යූස් කේස් එකේ සමරි එකක් තනි ඡේදකින් වගේ ලියන්න. ඊළඟට අමතක කරන්න එපා ආකිටෙක්චර් එක. එහෙම නැත්නම් ඩිසයින් එක ඒකේ පුළුවන් නම් ෆොටෝ එකක් විදිහට දාන්න. කියන්නේ ඩයග්‍රෑම් එකක් විදිහට දාන්න. ඔය කේස් ස්ටඩි එකේ තියෙන මොකක් හරි ක්ලවුඩ් ආකිටෙක්චර් සම්බන්ධයක් නම් ඒ ආකිටෙක්චර් ඩයග්‍රෑම් එක දාන්න.
සරලවම කෝඩ් එකක් විතරක් නම් තියෙන්නේ ක්ලාස් ඩයග්‍රෑම් එක වගේ එකක් දාන්න. එහෙමත් නැත්නම් ඩේටා ෆ්ලෝ ඩයග්‍රෑම් වෙන්න පුළුවන්, ER ඩයග්‍රෑම් වෙන්න පුළුවන්. මේ පුළුවන් තරම් ඩයග්‍රෑම්ස් දාන්න. ඒකට හේතුව නැත්නම් ඔය ડોකියුමන්ටේෂන් එක පිටු ගන්න ක්ලියන් වෙනවනේ. අර කියවනේ a picture worth a thousand words කියලා. ඒ කියන්නේ පින්තූරයක් දැම්මම ඔක සෑහෙන ලේසියෙන් අපිට තේරුම් ගන්න පුළුවන්. ඒක නිසා පුළුවන් තරම් අඩුම ගන්න එක ඩයග්‍රෑම් එකක් හරි දාන්න ඔයාගේ හදන කේස් ස්ටඩි එකේ ආකිටෙක්චර් එක දාලා. ඊට පස්සේ අමතක කරන්න එපා assumptions සහ limitations. ඒ කියන්නේ මේ කේස් ස්ටඩි එක හදද්දී ඔයා ගත්ත උපකල්පන මොනවාද කියලා ඒකේ පැහැදිලිව ලියන්න. සමහර ලාවට අපි හිතනවා ෆයිල් එක අර මං කිව්වා වගේ input එක අරන් process කරලා output කරනවා නම් ඔයා assume කරනවා ෆයිල් එක හැමතිස්සෙම තියෙවි කියලා. එහෙම නැත්නම් මේ ෆයිල් එකේ හැමතිස්සෙම මෙන්න මේ columns ටික තියෙවි කියලා ඔයා උපකල්පනය කරනවා. ඔය කෝඩ් එකෙන් special cases handle කරලා නැත්නම් ඒක පැහැදිලිව උපකල්පනයක් විදිහට දාන්න. ඒ වගේමයි limitations මොනවද? වාගේ තියෙන මොනාහරි කෝඩ් එකේ තියෙන සීමාවන් මොනවාද කියලා දාන්න. සරල උදාහරණයක් වෙන්න පුළුවන්. මේ කෝඩ් එකෙන් මේ input file එක උඩරිම run කරන්න පුළුවන් gigabyte 5යි. එතනින් එහාට මේක run කරන්න බෑ. ඒකට හේතුව ඔයා ඒක A level එකට optimize කරලා නැහැ. අන්න ඒ වගේ limitations මොනාහරි තියෙනවා නම් ඒකත් දාන්න. ඒ වගේ පැහැදිලිව මේ වගේ assumptions සහ limitations දැම්මම කෝඩ් එක review කරන කෙනාට තේරෙනවා අම්මයා ඇත්තටම මේ edge cases ගැන මේ limitation ගැන හිතලා තමයි මේක ලියලා තියෙන්නේ. ඔයාගේ implement කරලා නොතියෙන්න පුළුවන්. හිතන්නකෝ අර සරල දෙයක් ෆයිල් එකක ෆීල්ඩ් එක නැති වුණාම ප්‍රෝග්‍රෑම් එක ක්‍රෑෂ් වෙනවනේ. ඒක ඔයා හැන්ඩල් කරලා තියෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි assumption එකක් විතර දැම්මම රිවයිව් කරන කෙනා දන්නවා ඔයා ඒ ඇස්පෙක්ට් එක ගැන අතරම හිතලා තියෙනවා කියලා. ඒක ගොඩක් වැදගත්. ඊළඟට වැදගත් දේ තමයි මේ කෝඩ් එක කොහොමද රන් කරන්න කියලා පැහැදිලිව ලියලා තියෙනවා. නැත්තම් මේ කෝඩ් එක රිවයිව් කරන කෙනාට තේරෙන්නේ නැහැ නේ මේ කොහොමද රන් කරගන්න ඕන කියලා. ඒක තියෙනවා ආගොලුව. ඒක යාගොලුවේ නැහැ. ඒ නිසා පැහැදිලිව කියන්න මෙන්න මේ ස්ටෙප්ස් වලින් තමයි මේ කෝඩ් එක රන් කරගන්න කියලා. ඒ වගේමයි ඔයා ටෙස්ට් කේසස් දැම්ම නම් ඒ ටෙස්ට් කරන්නේ කොහොමද කියලා ડોකියුමන්ටේෂන් එකේ පැහැදිලිව ලියන්න. මේ ඔක්කොම ටික හරියට ડોකියුමන්ට් කරාට පස්සේ සමහර වෙලාවට ඔයාගේ ડોකියුමන්ටේෂන් එක විතරක් ඔයාගේ කේස් ස්ටඩි එකෙන් පාස් කරනවා. කෝඩ් එක ඇත්තම කියවන්න ඕනෙත් නැහැ. මොකද ඒකල දන්නවා මෙච්චර හොඳ ડોකියුමන්ටේෂන් එකක් ලියන්න අනිවාර්යෙන් මේ මනුස්සයා හොඳටම වැඩ කරලා තියෙන කෙනෙක් වෙන්න ඕන කියලා. ඒක නිසා පුළුවන් තරම් හොඳ ડોකියුමන්ටේෂන් ලියන්න ડોකියුමන්ටේෂන් ලියන්න බැයි නම් ඒක ඔයාගේ දුර්වලතාවයක්. මොකද ගොඩාක් කට්ටිය කියනවානේ software engineer ලා documentation ලියන්න බෑ කියලා. ඒක බොරුවක් ඇත්තටම. එහෙම වෙන්න එපා. ඔයා එහෙම කියලා හිතනවා නම් ඒක වහාම වෙනස් කරගන්න. ඒක skill එකක්. ඒක හදාගන්න. හරි. දැන් ඔයා case study එක හදලා ඉවරයිනේ. documentation එක ලියලා ඉවරයි. දැන් කොහොමද මේක submit කරන්නේ? ගොඩක් වෙලාවට මේක case study එකේම ලියලා තියෙනවා. ඒ description එකේ වටේම නෝ මොකක් හරි file එකක් ඒකෙම ලියලා එවනවා. එතකොට ඒක කියන බලා එක zip file එකක් හදලා දාන්න. එහෙම නැත්නම් මොකක් හරි FTP server එකකට upload කරන්න. එහෙමත් නැත්නම් GitHub එකේ repo එකක් හදලා ඉවරලා ඒකට upload කරන්න කියලා කියන්නත් පුළුවන්. ඒක නිසා පැහැදිලිව තේරුම් ගන්න කියවලා බලන්න කොහොමද මේක සබ්මිට් කරන්න ඕනේ කියලා. ඊළඟට අනිවාර්යෙන් ඔය කෝඩ් එක සහාය අදාළ සම්පූර්ණ assets මොනවා හරි තියෙනවා නම් ඒ ටික දාන්න. ඒ වගේමයි ඔය කෝඩ් එක රන් කරන්න ඕන කරන මොකක් හරි script එකක් තියෙනවා නම් මොකක් හරි make file එකක් හරි shell script එකක් හරි තියෙනවා නම් ඒ දෙත් අනිවාර්යෙන් දාන්න. ඒ වගේමයි හොඳට ෂුවර් කරන්න මෙන්න මේ වාගේ script එක වාගේ මේ සම්පූර්ණ project එකම සාමාන්‍ය machine එකක රන් වෙනවද කියලා. එහෙම නැත්නම් මේක case study එකේ පැහැදිලිව කියලා තියෙනවා. උදාහරණයක් විදිහට හිතන්න ඔයා මේ සබ්මිට් කර කෝඩ් එක කොහරි cloud environment එක virtual machine එක run වෙන්න ඕන කියලා. එහෙමනම් ඒක පැහැදිලිව case study එකේ ලියලා තියෙනවා. ඒක පොඩ්ඩක් බලන්න. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් මේ code එක local machine එකේ මේ සාමාන්‍ය developer machine එක තමයි run වෙන්න ඕනේ. ඒක ගැන හොඳට බලන්න මේක run වෙනවද කියලා. ඒ වගේමයි third party dependencies වා පාවිච්චි කරනවා ඔය code එකට ඒව කවදාකවත් submit කරන්න එපා ඔයාගේ code එකත් එක්ක. ඒකට හේතුව ගොඩාක් ලොකු files තමයි ඒවා ගන්නේ. උදාහරණයක් විදිහට python virtual environment එකක් ගත්තොත් නැත්නම් node.js ල තියෙන node modules folder එක ගත්තොත් ඒව සෑහෙන ලොකුයි. ඒවා zip කරලා දාන්න එපා. ඒවා අර dependency තියෙන configuration එකක් තියෙනවානේ python වල නම් තියෙනවා requirements.txt කියලා. node.js වල නම් තියෙනවා package.json කියලා ඒ වගේ දා. එහිම දෙයක දාලා ඒවා install කරන හැටි documentation එකේ ලියන්න. කවදාකවත් ඒ dependencies zip කරලා යවන්න එපා. ඒකට හේතුව file එක ගොඩාක් ලොකු නොතින් අනිත් පැත්තේ මේල් සර්වර්ස් වලින් ඒවා reject කරනවා. එහෙම නැත්නම් බලන මනුස්සයර එපා වෙනවා. හිතයන් මේ මනුස්සයා මේක ගැන දන්නේ නැද්ද කියලා. අන්තිම දේ තමයි මේ කවදාහත් කරන්න එපා. executable files zip කරලා යවන්න එපා. ඒ කියන්නේ ඔයාගේ ප්‍රොජෙක්ට් එකෙන් එන අවුට්පුට් එක හිතනකො exe ෆයිල් එකක් නැත්නම් .java ෆයිල් එකක් නේ java executable එකක් කියලා ඒ දේවල් සබ්මිට් කරන්න එපා. ඒකට හේතුව තමයි ඔයා මේක ඊමේල් එකක් විතර දැම්මොත් ගොඩක් වෙලාවට ඒ කම්පැනි එකේ ඊමේල් සර්වර් එකේ තියෙන ඇන්ටි වෛරස් එකක් ඉන්ස්ටෝල් කරලා ඒකෙන් මේ ඊමේල් එක ස්පෑම් විදිහට අනිවාර්යෙන් මාක් කරනවා. ඔය කේස් ස්ටඩි එක කවදාහක්වත් රිවයිව් කරගෙන දකින්න නැති වෙන්නත් පුළුවන්. ඒ විතරක් නෙමෙයි executable එකක් සබ්මිට් කරගෙන ඇත්තම කිසිම තේරුමක් නැහැ. ඔයා හරියට ડોකියුමන්ටේෂන් එක ලියලා තියෙනවා නම් executable එක හදාගන්නේ කොහොමද කියලා ඔයා ඇත්තටම executable එක සබ්මිට් කරන්න අවශ්‍යතාවයක් නැහැ නේ. ඒක නිසා executable සබ්මිට් කරන්න එපා. හරි. දැන් ඔන්න කේස් ස්ටඩි එකක් සබ්මිට් කරා. වැරදිලා හරි කේස් ස්ටඩි එකෙන් ඔයා රිජෙක්ට් වෙලා ඊමේල් එකක් ආවොත් අනිවාර්යෙන් ෆීඩ්බැක් අහන්න. රික්‍රූට් කරන කෙනාට නේ ඔයා ගොඩක් අර කේස් ස්ටඩි එක සබ්මිට් කරන්නේ.
එයාට ඊමේල් එකක් දාලා අහන්න කොහොමද මම ඉම්ප්‍රූව් වෙන්න ඕනේ කියලා. එතකොට ඒ රික්‍රූට් කරන කෙනා අදාළ රිවිව් කරපු කෙනාගෙන් අහයි මෙන්න මේ කේස් ස්ටඩි එකේ තිබුණ ප්‍රශ්න මොනවද කියලා. ඒ වගේ වාට ෆීඩ්බැක් එකක් හම්බෙයි. ඊළඟ පාර කේස් ස්ටඩි එක කරද්දී අනිවාර්යෙන් වාට ඒ දේවල් වැදගත් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. වා මේ කේස් ස්ටඩි එක කරගෙන යනකොට සමහරවිට ප්‍රශ්න එනවා. සමහර දේවල් තේරෙන්නේ නැහැ. සමහර assumptions තියෙනවා. ඒවා sure නැහැ ඔයාට. ඒවා ඇත්තටම කරන්න ඕන දේවල්ද නැද්ද කියලා. ඒ දේවල් කිසිම පැකිලීමකින් තොරව රික්‍රූට් කරන කෙනාගෙන් වාට කේස් ස්ටඩි ගෙවන කෙනාගෙන් ඊමේල් එකක් දාලා අහන්න. සමහර ලාවට එයා HR කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් එයා අනිවාර්යෙන් කේස් ස්ටඩි එක බාරවින්න කෙනා, ඒ ඉංජිනේරින් මැනේජර් හරි, ටීම් ලීඩ් හරි, කේසරි හදපු එක්කෙනාගෙන් අහලා ඉවරලා වාට අනිවාර්යෙන් රිප්ලයි එකක් දෙනවා. ඒක නිසා කවදාකවත් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක විසඳගන්නේ නැතුව ඔයා යන්න එපා සම්පූර්ණ ඉම්ප්ලිමන්ට් කරන්න. එහෙම සමහර ලාට හැම ප්‍රශ්නෙම අහන්න යන්නත් එපා. ඒ දේවල් ඔයා assumptions වල දාන්න. හැබැයි සමහර දේවල් පැහැදිලි නැත්නම් ඒ දේවල් අනිවාර්යෙන් ඔයා රික්‍රූට් කරන එක්කෙනාගෙන් අහලා බලන්න. ඒගොල්ලෝ අනිවාර්යෙන් ඔයාලට රිප්ලයි කරයි. මෙන්න මෙහෙම තමයි කේස් ස්ටඩියක් හරියට කරන්නේ. මම මේ ගොඩාක් දේවල් ඉතාම සරලව පැහැදිලි කරේ. ඒකට හේතුව නැත්තම් මගේ අර කලින් වීඩියෝ වගේ මේකත් මට පැය ගාණක් කරන්න සිද්ධ වෙනවා. ඉතින් මම එහෙම කරන්න උත්සාහ කරන්නේ නැහැ. නමුත් ඔයාලා මොන හරි ස්පෙસિෆික් ප්‍රශ්න මොන හරි තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා අහන්න මම පුළුවන් හැම වෙලාවකදී මේ දේවල් කියවනවා. ඒ දේවල් වලට මම රිප්ලයි කරනවා. එහෙම බැරිනොත් මම අනිවාර්යෙන් ඉස්සරහා වීඩියෝ එකේදී මේ වගේ දේවල් වලට උත්තර දෙනවා. එහෙනම් අදට වීඩියෝ එකෙන් මෙච්චරයි. මේ වීඩියෝ එකෙන් වැදගත් දෙයක් ඔයාලට ලැබුණා නම් ලයික් කරන්න, මේක වැදගත් වෙයි කියලා හිතනවා නම් අනිත් අයටත් ඒකලොත් එක ෂෙයා කරන්න, දැනම subscribe කරලා නැත්නම් subscribe button එක ඔබලා අර bell notification button එකත් ඔබලා ලෑස්තිලා ඉන්න. ඉස්සරහට අපි තවත් ගොඩක් දේවල් කතා කරනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් සියලු දෙනාට ජය.